ඔබ දන්නවාද දින 6ක් තුල ජාතික මට්ටමේ ක්‍රීඩා ඉසව් 3ක් නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය ලබාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහුයි මේ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කොළවසයි ඔහු විටකදී ජාතික මට්ටමේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් තවත් විටකදී එක රැයකින් වාර්තා අලුත් කළ ජැවලින් ක්‍රීඩකයෙක් ඔහු තවත් විටකදී පුදුම උනන්දුවක් ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙක් නමුත් ඔහු දැන් රටම කතා වෙන සිංහ පුතෙක් පොඩි කාලේ නම් බැඩ්මින්ටන් ප්ලේ කරාම ඒක තමයි මගේ ෆස්ට් ස්පෝර්ට් එක ඊට පස්සේ තමයි මම එන්නේ ඇත්ලටික්ස් වලට ඒක තමයි මගේ අන්තිම පටන් ගත්ත ස්පෝර්ට් එක චාමික පිළිබඳව බොහෝ දෙනෙක් කතා වෙන්න ගන්නේ පසුගිය ජූලි මාසයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති ක්‍රිකට් තරඟාවලියත් සමගයි ඊට පෙර මැයි මාසයේදී පැවති බංගලාදේශ සංචාරයේදී එක් දින වරම් හිමි කරගත් චාමික තමන්ට ලද අවස්ථාවෙන් සිය දක්ෂතා උපරිමය ප්‍රදර්ශනය කළා ඉන්දියා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා තම පිටක් තෑගි කිරීමේ පුවත චාමික තවත් ජනප්‍රිය වීමට සුපිරි හේතුවක් වුණා and he asked me that you want a bet I said no in the first time and after that you want a bet I was like yes please and after that he just gave me a bet ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙක් නොවූ චාමික මේ දක්ෂතාවත් එක්ක ටිකෙන් ටික ස්ථාවර ක්‍රීඩකයෙක් බවට පත් වුණා චාමික තරංගයෙන් තරංගය තමන් සතු දුර්වලතා හඳුනගත්තා ඒ වෙනුවෙන් දිවාරෑ නොබලා මහන්සි වුණා තමන් අතින් වූ වැරදි හදාගත්තා එහි ප්‍රතිඵලයක් ලෙස චාමික 2021 ලෝක කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තේරීපත් වුණා Every time I looked out of my window at Old Trafford he was running around the ground he was doing work on his own he had Grant Flower with him they were doing extra work outside of the set practice sessions the amount of work that he put in to get an opportunity and then to take his opportunity and he's become now a very very integral part of our white ball team චාමිකට තමන් ගැන මාර විශ්වාසයක් තියෙන්නේ මොකද ඔහු තරඟ දිනවීමට නායකයාගෙන් අවස්ථාවක් ඉල්ලුවා සමහර ප්‍රතිවාදීන්ට චාමික අමතක නොවන පාඩම් දීගන්නවා සමහර තැන්වල ශ්‍රී ලංකාව තරඟේ පෙරදුනත් චාමික අපිට සතුටු වෙන්න කරුණක් ඉතුරු කළා එහෙම බැලුවම චාමික කරුණාරත්න කියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආධ්‍යාත්මික සුවයයි මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ ස්කෝලාන 13 C ටීම් එකෙන් මම තමයි ලංකාවේ C ටීම් මුල් ලංකාවේ C ටීම් වල වැඩිම ලකුණු සෙල්ලම් කරේ ඒකට මම එහෙම under 13 A ටීම් එකට සිලෙක්ට් වුණා ඒ අවුරුද්දේම චාමිකගේ පවුල සියල්ලන්ම හොඳ ක්‍රීඩකයෝ තාත්තා බැඩ්මින්ටන් පිහිනුම් සහ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අම්මා නෙට්බෝල් ක්‍රීඩිකාවක් අයියලා තුන්දෙනා සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඒ අතර ලොකුම අයියා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් බිමටද ගියා චාමික ඉගෙනගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ තුන වසර ඉඳන්ම චාමික ක්‍රීඩාවේ දක්ෂතා පාන්න පටන් ගත්තා ඒ අතර චාමිකගේ සමහර ක්‍රීඩා දක්ෂතා එළියට ආවේ හරි අහඹ සිදුවීම් වලින් මම බැඩ්මින්ටන් under 11 චැම්පියන් වුණා ක්‍රිකට් වල under 13 මම සෙල්ලම් කරා ඉස්කෝලේ ඊට පස්සේ මම ජැව්ලින් ත්‍රෝ එකට ආවේ අපේ ඇත්ලටික් කෝච් මාව දැකලා මට එන්න කියලා ඔයාට ජැව්ලින් එක දාන්න පුළුවන්ද කියලා මම කිව්වා ඔව් සර් මම දාන්නම් කියලා under 14 මම එදා දාපු පළවෙනි ත්‍රෝ එක මම ශ්‍රී ලංකා රෙකෝඩ් එක හැදුවා ස්කූල් සිලෙක්ෂන් එක නිකන් සිලෙක්ෂන් එකේදී මම ස්කූල් රෙකෝඩ් එක හැදුවා රාජකීය ක්‍රීඩා ඉතිහාසය තුල මෙරිට් සම්මානයේ සිට රොයල් ක්‍රවුන් සම්මානය වෙනතුරු සියලු සම්මාන හිමි කරගත් එකම ක්‍රීඩකයා චාමික කරුණාරත්නයි 2013 දී රොයල් තෝමියන් බිග් මැච් එකේදී අවුරුදු 7ක් තිස්සේ පරාජය වූ කුසලානය නැවත රාජකීයන්ට අත්කර දුන් සුපිරි ක්‍රීඩකයා වූයේ චාමික කරුණාරත්නයි It's all over පාසල් කාලයේදී සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ පාසල් කාලයේදී සුපිරි මලල ක්‍රීඩකයෝ පාසල් ජීවිතය අවසන් කිරීමත් එක්ක සිය ක්‍රීඩා දිවිය අමතක කළාත් චාමික එහෙම කළේ නැහැ. ඒ නිසා පූර්ණ කාලීන ක්‍රීඩකයෙකු ලෙස චාමික දැන් පෙන්වන දස්කම් වලට හොඳ හොඳ කමෙන්ට් එහෙමත් හම්බ වෙනවා. දැනකට එන්න චාමික කාපු කට්ට මාරයි. සමහර තැන්වල ඔහුව ප්‍රතික්ෂේප වුණා. සමහර තැන්වල ඔහුට අවස්ථාවක් නොලැබුණා. ඒත් ඔහු ගේම අතහැරියේ නැහැ. අවස්ථාව ලැබෙන තුරු තම දක්ෂතා උපමට්ටම් කරගන්න ඔහු කැප වුණා. අවස්ථාව ලැබුණමද සිය දක්ෂතා චාමික උපරිමයෙන් පෙන්වුවා. ඒ නිසා අවසානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකාවට හිමි වුණා. ජය බණ්ඩා. කොඩෝ වෙච්චකව. චාමික නෝස්. චාමික. He's finished it.
it off. This is one on the high. This is the worst move for Chamika. He's underneath it himself. He takes it. මුල් කාලේදී මෙහෙම ක්‍රීඩා කරපු සමහර ක්‍රීඩකයොත් පස්සේ කාලකදී පිස්සු කෙලියා. නමුත් හදවතින්ම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ එකම ප්‍රාර්ථනාව චාමික උඹ එහෙම නොවේවා.